මබලා වීඩියෝ දාපල්ලා. මං හොඳට කුණු හරප අහන්න. ඔය ජයන්තද මොකද්ද කියලා හොඳ ඉංජිනේරුවෙක් ඉන්නවා කොහෙද මන් දන්නේ. උට හරි අමාරුවක් හැදිලා තියෙනවා මේකේ තාක්ෂණය දන්නේ නැතුව. දන්නේ නැත්තම් කරනවද යකෝ? මහ පොළොවේ ඉපදික්ක අපි මේ මහ පොළොව ගැන දන්නේ නැද්ද? දැනගෙන කරන්නේ. යාපා. යාපට මොකද්ද තියෙන අමාරුව? සල්ලි එකතු කරලා මේ ගොඩ ගහ ගන්නවා කියන අමාරුවනේ. යාපා කියන එකට කියන්න ඕනේ යකෝ රුපියල් 500ක් දෙනවා නම් කෑ ගහපන්. තොපි රුපියල් 500ක් දෙනවා නම් බැන පියව්. 500ටවත් හරියන්න. මේ ගමේ ඇරියස් එක ගෝඨාභය ලගේ මහින්දලාගේ ඇරියස් අපේ කර පිටින් යවන යකෝ. අපි මොනෝ කරන්නද? අපි මේ කැලෑ ඇතුලේ ඉන්නේ උන්. අපි යනවා මේ උන්ගෙත් එක්ක මේ කරටත දාගෙන හොරකම් කරන්න. ඒ හින්දා කවදාකවත් අපිට ගහලා ජෙප් පොදිනවන්න බෑ කියන එකත් මතක තියාගනියව්. අපිට බනින්ට බනින්ට අපිටත් තියෙන ජෙප්පොන්ට බනින්ට තමයි. මේ මොන තරහක්ද? මේ මොන වෛරයක්ද? උර මේවට කොච්චර ධනෙ දෙන මිනිස්සු ඉන්නවද? උදව් කරන මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සත පහකවත් රටටවත් ජාතියටවත් වැඩක් නැති කාලකන්ණි මේවට තාක්ෂණය හොයන්න එනවා. එකතු කරලා V8 ගන්න යනවා කියනවා. යකෝ V8 පදින්න වික්ෂුවක් නෑ නෙමෙයි මම. හොඳට මතක තියාගනියව්. මම V8 කියන ඒවා ගැන මම දන්නේත් නෑ. මට වැඩකුත් නෑ. මම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන වික්ෂුවක්. යකෝ තොපි ඔය කාලකන්ණි කෑ ගහනවා එක එක චෝදනා කරනවා. බලපියව් මේ ගංගොලට ඇවිල්ලා මේ ගංගොල කී දෙනෙක් කීයෙන් කී දෙනෙක් බඩගින්න ඉන්නවද කියලා. සාර්ථකයි අතිසාර්ථකයි. දැන් ගොඩක් දුරට වැඩ කටයුතු අවසන් වීගෙන එනවා. තොපි ඔය චෝදනා කරන හැම එකෙක්ම දැනගනියව්. තොපි ගැඩවිල්ල වෙලා ඉපදෙන්නේ මේ වැව්වල වතුර බොන්න. තොපි නර පණුව වෙලා උපදින්නේ මේ වැව්වල වතුර බොන්න. හරිද? කොහොමනම් බෑ තොපිට අනුර කුමාර දිනවන්න. හොඳට මතක තියාගනියව්. තොපි මේ රටේ මිනිහුන්ට බැන බැන පුළුවන්කමක් නැත් අපිට අනුර කුමාර දිනවන්න. ඒ නිසා ඒ ජෙප්පන්ට අපි කියන වගකීමෙන් තොපිට දිනන්ට ඉඩ තියන්නේ. තොපි අපිට ගහන්න ගහන්න තොපේ තියෙන වල් පර ගතිය සමාජගත කරන අපි. වීඩියෝ මල්ලි කොහොමද? එන වෙලාවට අල්ලගෙන ඉති උඹලා වීඩියෝ දාපල්ලා. මං හොඳට කුණු හරප අහන්න. මම දැක්කා මේ ගොඩක් කට්ටිය කතා කරනවා මේ වැවේ වැඩ දැකලා තාක්ෂණය ගැන. ඔය ජයන්තද මොකද්ද කියලා හොඳ ඉංජිනේරුවෙක් ඉන්නවා කොහෙද මන් දන්නේ. උට හරි අමාරුවක් හැදිලා තියෙනවා මේකේ තාක්ෂණය දන්නේ නැතුව. දන්නේ නැත්තම් කරනවද යකෝ? මහ පොළොවේ ඉපදික්ක අපි මේ මහ පොළොව ගැන දන්නේ නැද්ද? දැනගෙන කරන්නේ. තව එකක් කියන්නේ මොකද ඒක? යාපා. යාපට මොකද්ද තියෙන අමාරුව? සල්ලි එකතු කරලා මේ ගොඩ ගහ ගන්නවා කියන අමාරුවනේ. යාපා කියන එකට කියන්න ඕනේ යකෝ රුපියල් 500ක් දෙනවා නම් කෑ ගහපන්. තොපි රුපියල් 500ක් දෙනවා නම් බැන පියව්. 500ටවත් හරියන්න. රටට වැඩකුත් නැති ජාතියට වැඩකුත් නැති කාලකන්ණි පෙරේත ජාතිය මුන්ට ජාතක කරලා තියෙන්නේ මොකුද දන්නේ? මහ පර හැත්තක් බරින්දම විතරයි දන්නේ. ඉතින් කමක් නෑ මොකා කොහොම වෙන්නත් අවුල නෑ. හැබැයි උන්ට උත්තරක් දෙන්න ඕනේ. පර කාලකන්ණි ජාතිය මේ ගමේ ඇරියස් එක ගෝඨාභය ලගේ මහින්දලාගේ ඇරියස් අපේ කර පිටින් යවන යකෝ. අපි මොනෝ කරන්නද? අපි මේ කැලෑ ඇතුලේ ඉන්නේ උන්. අපි යනවා මේ උන්ගෙත් එක්ක මේ කරටත දාගෙන හොරකම් කරන්න. ගියාය යකෝ මුන් ඒ ඇරියස් එක ගන්න. දැන් මේ ඒ පැත්තෙන් ඉඳගෙන ඒ හින්දා කවදාකවත් අපිට ගහලා ජෙප් පොදිනවන්න බෑ කියන එකත් මතක තියාගනියව්. අපිට බනින්ට බනින්ට අපිටත් තියෙන ජෙප්පොන්ට බනින්ට තමයි. ඒ නිසා මම මේක කතා නොකර ඉන්න හිටියේ. දැන් මේ ඔය ඉඳගෙන ඉන්නකොට මේ වැව්බන්ටගේ කමෙන්ට් එක එහෙම කියවනකොට පැහැදිලිව පේනවා මේ මොන තරහක්ද? මේ මොන වෛරයක්ද? උර මේවට කොච්චර ධනෙ දෙන මිනිස්සු ඉන්නවද? උදව් කරන මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සත පහකවත් රටටවත් ජාතියටවත් වැඩක් නැති කාලකන්ණි මේවට තාක්ෂණය හොයන්න එනවා. අනිත් එක තමයි මේ එකතු කරලා V8 ගන්න යනවා කියනවා.
යකෝ වී8 පදින්න භික්ෂුවක් නම් නෙවෙයි මම. හොඳට මතක තියාගනියව්. මම වී8 කියන්නේ ඒවා කියන්නේ මම දන්නේත් නෑ මට වැඩකුත් නෑ. මම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන භික්ෂුවක්. යකෝ තොපිය ඔය කාලකන්ණි කෑ ගහනවා එක එක චෝදනා කරනවා. බලපියව් මේ ගම් වලට ඇවිල්ලා මේ ගම් වල කී දෙනෙක් කීයෙන් කී දෙනෙක් බඩගින්න ඉන්නවද කියලා. තොපි ඔය ඔක්කොම කෑ ගහන්නේ හැම එකම ඔය පාලකීන්ට කත් ඇදපෙවුන් තමයි. නිකන් එවුන් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි අපේ වැඩේ කරගෙන යනවා. මොකා මොන චෝදනා කරත් මම මගේ වැඩේ කරගෙන යනවා පුතා. සාර්ථකයි අතිසාර්ථකයි. දැන් ගොඩක් දුරට වැඩ කටයුතු අවසන් වීගෙන එනවා. මම කියන ඔය බනි නෙවුන්ට වරෙල්ලා උඹල වරෙල්ල මගේ මූණ ඉස්සරහ පිටට නැත්තම් උඹලගේ අනුගාමිකයෙක් කෙවපල්ලා ඇවිල්ලා බලපල්ලා මේ මොකද්ද කරන්න කියලා හිතපල්ලා මොකද්ද මේ කරන්න කියලා. යකෝ මේක උස්සන් ඇරන් යන්න නෙවෙයි, මේක මේ මහපොළවේ තියෙයි. අනාගතේ පරපුරක් මේ බන්ට් එක තව අලුත් වැඩියා කරයි, ගොඩනඟයි. මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට සතා සිව්පාවට තොපි ඔය චෝදනා කරන හැම එකෙක්ම දැනගනියව්. තොපි ගැඩවිල්ල වෙලා ඉපදෙන්නේ මේ වැව්වල වතුර බොන්න. තොපි නර පණුව වෙලා උපදින්නේ මේ වැව්වල වතුර බොන්න. හිතන්න එපා මේක ලේසි වැඩක් කියලා. එච්චර තමයි දෙන්න තියෙන උත්තරේ. නමුත් මම අපේ සහෝදරින්ට ආරාධනා කරනවා, අපිට කල්යාණ මිත්‍රත්වයෙන් මේවට හොඳයි කියන සහෝදරින්ට, ඔය YouTube පවත්වන අපේ දරුවන්ට කියනවා මේක සමාජගත කරන්න. පුළුවන් නම් කණ්ඩායම් කණ්ඩායම් එන්න, ඇවිල්ලා පිඩලි ටිකක් අල්ලමු මේ බන්ට් එක රකගන්න. පිඩලි අල්ලන්න තියෙනවා ලස්ස 30ක 40ක වැඩක්. කිලෝමීටර 3ක් දිගයි. ඒ කිලෝමීටර 3ක් දිග ප්‍රමාණයට මේකේ දෙපැත්තටම පිඩලි අල්ලන්න ඕනේ. අඩි 22ක් උසයි බැම්ම, ඒ බැම්මට පිඩලි අල්ලන්න ඕනේ. ඉතින් කණ්ඩායම් කණ්ඩායම් හැදිලා අර දීග වාපියට ගඩොල් දෙන්න යනවා වගේ, එහෙම නැත්නම් කොහේ හරි චෛත්‍යයක් හදනකොට ගඩොල් පෝලිං අරන් යනවා වගේ ඇවිල්ලා පුළුවන්කම තියෙනවා මෙන්න පිඩලි ටිකක් අල්ලන්න. මේවට ඍණාත්මකව හැම වෙලාවම මේක බලනවට වඩා මේක දිහා ධනාත්මකව බලලා ජාතියක් වෙනුවෙන්, රටක් වෙනුවෙන්, මහ පොළව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරපියව. මම සිල් රකින්නේ නැහැ යකෝ. මම සිල් රකින්නේ නැහැ. මම නිවනක් ගැන හොය හොය යන්නේ නැහැ. මේ ඉපදිච්ච භවයේ මේ ආත්මේ කරන්න පුළුවන් දෙයක් කරනවා. ඒවා කුසල් හැටියට එකතු වෙලා නිවන් දකින්න පුළුවන් වෙච්ච භවයක නිවන් දකි. සංසාරේ තව කොච්චර දුක් විඳින්න තියෙනවද කියලා අපි දන්නේ. ඒ නිසා ඔය බණින කාලකන්ණි 3-4 දිනාට උන් දන්නේ යතුරු ලියනේ ඕක ගහන්න විතරයි. එක එකට බැනලා සැප ගන්නෙ උන්. හරිද? කොහොමනම් බෑ තොපිට අනුර කුමාර දිනවන්න. හොඳට මතක තියාගනියව්. තොපි මේ රටේ ඉන්නේ උන්ට බැන බැන පුළුවන්කමක් නෑ තොපිට අනුර කුමාර දිනවන්න. මේ ගහන්නේ ජෙප්පමයි. මේ ගහන්නේ ජෙප්පමයි, වෙන කවුරුත් ගහන්නේ නැහැ. ඒ නිසා ඒ ජෙප්පන්ට අපි කියන වගකීමෙන් තොපිට දිනන්ට ඉඩ තියන්නේ නැහැ. තොපි අපිට ගහන්න ගහන්න තොපේ තියෙන වල් පර ගතිය සමාජගත කරනවා අපි. ඒ නිසා දැනගෙන වැඩේට බෑපල්ලා. අපිත් දැන් අතාරින්නේ මේ වැඩේ ඉවර වෙච්ච ගමන් අපිත් බහින දේශපාලනයට. දේශපාලනයට බහින්නේ ජෙප්ප පරද්දන්න. වෙන කිසිම දේශපාලනයක් නෙවෙයි ජෙප්ප පරද්දන්න. බලමු මල්ලි මොකද වෙන්නේ කියලා.